මේ පොරෝහිත උඹ දැක්කද අර පැන්සන්ගිය විජිකිච්චා රජිනගේ ටෝක්ස් එක? හප්පා, ඒ පාර මොකද්ද කියලා තියෙන? මේ පාරත් ගඳ ගස්සගෙනද? ඒ පාරත් මරු එකක් කියලා තියෙනවා නිබං. ඒ මොකද්ද? ඒ කියන්නේ සතුරු සේනාවෙන් හතරෙන් තුනක්ම ඉවර කරේ එයා කියනවනේ. එයා මොකෝ දන්නේ හතරෙන් තුනක්ම ඉවර කළා, හතරෙන් එකක් ඉතුරු කළේ. දැන් ඒක කාට ඉවර කරන්නද එයා ඉතුරු කළා තියෙන්නේ? ඒ හතරෙන් එක ඉවර කළේ පචතන්ත්‍රලුනි. අම්මා පල්ලා. ඒ කියන්නේ දැන් හතරෙන් හතරම කොම්ප්ලීට් කරලා තියන්නේ ඒ දෙන්න. අම්මා පල්ලා නෙමේ බං, තාත්තා පල්ලා, බාප්පා පල්ලා, නැන්දා පල්ලා වුණත් වැඩක් නෑ. අපි සියඹලා ගෙනල්ලම නෑ. මාමති, මොකද බං මල පැනලා ඉන්න වෙලාවේ? යකෝ කියන්නේ බෑවා, මං දන්නේ නෑ ළඟට මිනකම්. රජත් ආන්ද වගේ එනවා තීරින්නේ නෑ යෝදයෝ. නනේ රජතුමනි, මේ සාමාන්‍ය පස්වන්දා නේ. ඔව් ඔව්, මේ පස්වන් දහසකට අවසරයි රජතුමනි, අවසරයි. මාමදි, එහෙමයි රජතුමනි. අද මොනවද තියෙන වැඩ රාජකාර? අද වැඩ කියන්නේ රජතුමනි, වට බියුටිෆුල් මහා රාජකාරි ගොඩක් තියෙනවද? මුකුත් නෑ. අද තමයි රජතුමනි වෙනදා වගේම මුකුත්ම නැති දවස. අදත් මුකුත් නෑ. මුකුත්ම නෑ? එතකොට වැසියන්ගේ ඉල්ලීම් එහෙම මුකුත්ම නැද්ද? නෑ, එහෙම නෙමෙයි රජතුමනි. තියෙනවා මේ මොකද්ද මේ හේම පාල එනවා කියලා තියෙනවා. හේම පාල? අයියෝ, වෙනස්ව පටන් ගත්ත තැනම. හේම පාල එනවා නෙමෙයි, හේම් පාලු එනවා කියලා මේක තියෙන්නේ මේ. ඒ කියන්නේ මහමෙති අපෙන් පොහොර සානාධාරද ඉල්ලලා තියෙන්නේ? නෑ නෑ රතුනි, එම නෙමෙයි. මේ මොකද හේනට වල් ඌරු ගිරාව් අරව මේවා මේ අලි අනම්මනන් එනවා කියලා ඒකළු ඉල්ලලා තියෙන්නේ. පඹේ පුළුවන් නම් ලබා දෙන්න පුළුවන්ද කියලා ඉල්ලලා තිනවා. ඒ වෙන රතුමාට ඇවිල්ලා හේනේ හිටගෙන ඉන්න පුළුවන්ද කියලා අහනවා. පැයක් දෙකක් හවස් වරුවේ. ප්‍රීත් මොකක්? ඒ මොකද්දම කිව්වේ? මම මොනවා කිව්වද? මොකද්ද ඔය ලියුම් කඩ දාසී තිබ්බේ? NetFM AutoPass. මාමදි, එමයි රජුනි, අවසරයි. අර අතුරුදාන් කොමිසමට කට්ටිය ඇවිල්ලා ඉන්නවද? අතුරුදාන් වීමේ කට්ටිය නේද? ඒගොල්ලෝ අතුරුදාන් වුණාට පස්සේ අප මොන ගහෙන් ඩාවේ නෑනේ. නෑ නෑ, මං ඇවිල්ලා පැමිණිලි කරන්න කවුරුවත් ඇවිල්ලා ඉන්නවද කියලා. පැමිණිලි වලට ඇවිල්ලාද ඉන්නවද කියලා පොඩ්ඩක් ඉන්න බලන්න රත්මනි. ඇවිල්ලා හිටියා කියලා මට පොඩ්ඩක් මතකයි. බොහොම අමාරුවෙන් තමයි මේකව ගෙන්නු ගත්තේ. පොඩ්ඩක් ඉන්න රත්මනි, පොඩ්ඩක් ඉන්න. මේ ඔය පැමිණිලි සඳහා ඇවිල්ලා ඉන්නව නේද? කවුද? එන්න බලන්න. මේ අවතලයි ලදතුමනි, පස්වන් දාහකට. මේ අහමදි, මේ හෙන පොඩි බට්ටෙක්නේ. හප්පෝ, බට්ටගේ මාර වැඩනේ ගන්නෙ දැන්. බට්ටෙක් එකගේ දේවල් කියලා ඊයේ පෙරේද පරිවාසයටත් දැම්මේ. හරි දැන් මේ මොකටද මේ ළමයා ආවේ? මේ රජතුමනි, මේ ළමයා ඉස්සෙල්ලාම ගිහිල්ලා තියෙන්නේ වනිතා හා කාන්තා කටයුතු අංශයට. මේ පිරිමි ළමයි? අප්පට සිරි. රජතුමනි පොඩ්ඩක් එමේ ගියා. නෑ නෑ, මේ ළමයා දරුවා ගිහිල්ලා තියෙන්නේ ළමා කාර්යාංශයට පැමිණිල්ල කරන්න. ඉතින් ළමයෝ, ඒකින් වැඩක් උනේ නැද්ද? මොන වැඩක් වෙන්නද රජතුමනි? ළමා කාර්යාංශයේ හිටපු ළමයි ඔක්කොම කොම්පිට්ටු හදාදන හේතිය. මේ වහමදී ළමා කාර්යාංශයේ වැඩ කරන්නේ ළමයිද? ඉතින් ඒකට රජතුමනි ළමා කාර්යාංශය කියලා කියන්නේ. ඇඟවල් තිබ්බට මොලේ ඇත්තෙම නෑ උන්ට. අනේ රජතුමනි, ළමා කාර්යාංශින් ළමයි හිටියට මොකටද පුදුම වෙන්නේ? දැන් රජ වෙලා ඉන්නේ ළමෙක් වගේ බබෙක්නේ. මොකක්? නෑ නෑ, මං කිව්වේ ඇවිල්ලා ඉන්නේ බබෙක් කියලා මං කිව්වේ. හරි, දැන් මොකද්ද පැමිණිල්ල? මේ රජතුමනි, දැන් මේ ළමයා ඇවිල්ලා ඉන්නේ අතුරුදාන් වීමේ පිළිබඳ පැමිණිල්ලක් කරන්න. නියමයි නියමයි. ඔය තියන්නේ කොමිසම දැම්ම ගමන් වැඩ. දැන් කාවද ළමයෝ අතුරුදහන් වුණේ? අනේ රජතුමනි, මේ සුසිනිදු හම්කබාය කියන මගේ යාළුවා තමයි අතුරුදහන් වුණේ රජතුමනි.
මහමති මේක සමහර විට පචතන්ත්‍රයාගේ වැඩක් වෙන්න පුළුවන්. ලේසියෙන් අතාරින්නේපා. යප්පී මේ පචතන්ත්‍රය ඉස්සර ළමයි වඩාගත් එක විතරයි කිලි දැන් මේක අතුරුදහන් කරන්න පටන් අරන්. පිළිවෙලට ලියාගන්නකො. හරි හරි මම පිළිවෙල ලියාගන්න එනවා. මේ ළමයා බබා මල්ලි. ඈ දැන් ඔයාගේ නම මොකද්ද? මගේ නම ඉල්ලන්නේ මොකද්ද? මම අතුරුදහන් උනේ. හරි බං ඔබ ඉන්නේ එක තමයි දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලාම කියන් බබාගේ නම මොකද්ද කියලා. Net FM Auto Pass. මේ මහමදි. එහෙමයි රත්තුමනි. ඔය ළමයාට මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. හෙමින් සැරේ බය නොකර ප්‍රශ්න අහනවා. අයියෝ රත්තුනි මගුලක් කතා කරන්න එපා. මේ පොඩි එකා මාව බය කරපු විදියට මම මේ ගානට ඉන්න එක ලොකු දෙයක්. මගේ තමයි මානසික ආතතිය මුල ඉඳලා රත්තුමනි එන්නේ ඉස්සෙල්ලා. මේක ළඟනේ හිටියේ මං ටොපි පැකට් එකම ගාලා ඉන්නේ. හරි හරි මේ ළමයෝ මේ මුද්‍රස් පළම් බේසමෙන් ටිකක් ගන්නකෝ. අනේ මට ලැජ්ජයි. හා ලැජ්ජ වෙන්නේ මොකටද? හා එහෙනම් මේ මන් දෙන්නම්කෝ. හා මේ ගන්නකෝ. Thank you රජතුමනි. මේ ළමයා හරි ලැජ්ජකාරයෙක් නේ. අනේ මේ මොත්තම ආයමදි තුමා. මොකක්? මගේ ඇති ලැජ්ජා මගුලක් නෙවේ. රජතුමාගේ අත ලොකුයිනේ මගේ අත පොඩිනේ. ඉතින් රජතුමාගේ අතට මුද්දලස් පලන් ගොඩක් අහුවෙන හින්දා එයාට අදන් දෙන්න කිව්වේ. නන්න මගුලක් නෑ නෝ මෙතන පඬිතකම් කියන්නේ. රජාගේ අත ලොකුයි බබාගේ අත පොඩි. මං දැක්කනේ ගන්නකොට බබාගේ අතත් හරියට අඩි 4 සවලක් වගේ අත් දෙක. මගෙන් අහගන්න එපා පොඩියකෝ. මහමදි මොනවද කුටුකුටු ගන්නේ? නෑ මම මේ කිව්වේ රත්තුමනි මේ කොල්ලා ලොකු වෙනකන් හිටියොත් රත්තුමාගේ සිංහාසනයත් කෙරිනවා කියලායි මම මේ දැන් මම නිකන් තේරිච්ච විදියට. අයියෝ මේ පැමිණිල්ල ගන්නවා මහමදි. හරි හරි මේ පුතා දැන් මොනවා කර කර ඉන්නකොටද පුතාගේ ආලුවා අතුරුදහන් වුනේ? අනේ අපි සෙල්ලම් කළ ඉන්නකොට ෂුවර් එකටම මහමදි පටතන්ත්‍ර උස්සන්න ඇති. ඔව් උස්සලා හැබැයි අම්මට දුන්නා. මේ පාර නම් මේ පටතන්ත්‍රම උස්සන්න ඇති. මේ බබා මොකද්ද කර කර හිටපු සෙල්ලම? අනේ මේ රජතුමනි අපි මේ හැංගි මුත්තන්නේ කළ හිටියේ. හැංගි මුත්තන් මේකයි උනේ ලදතුමනි. මට තමයි හොයන්න තිබුණේ. යා තමයි හැංගුනේ. ඉතින් යා හැංගුණා මට හොයාගන්න බැලි වුණා. ඉතින් මම කල්පනා කළා නිකම් මොකදද මම මහන්සි වෙලා හොයන්නේ මේ අතුරුදහන් කොමිසමද කියලා හොයාගන්න එක ලේසියි කියලා මං හිතුවා. නියම පල්ල මේ බබෝ දැන් ඒක මේ අතුරුදහන් වීමක්ද නැත්තං? ඉතින් යා අතුරුදහන් වෙලා තමයි ඒකනේ හොයාගන්න බැදි. දැන් හොයාගන්න බැරිද? බෑනේ නැත. මං කියන්නේ ඉන්න දැනේ. ඈ රත්තුමනේ දෝති ඇස්සේ ඵලයක් ගිල හොයාප. Net FM Auto Pass. රජතුමනි අවසරයි. තමත් රටවැසියෙක් ඇවිල්ලා ඉන්නවා මේ පැමිණිල්ල කරන්න අතුරුදහන් වීම සම්බන්ධව. මේ පොඩි එකෙක්ද යන්න කියනවා? නෑ මේ යන්න කියන්න විදියක් නෑ. ලොකු එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ලොකු එක්ක හරි කමන්නේ. ඔය හැංගි මුත්තන් සෙල්ලම් කරගෙන ඉඳලා ආපු එක නම් යන්න කියනවා. බොඩින් රතුනි දැන් මේ ඔහි ආවි හැංගි මුත්තන් කරගෙන ඉඳලාද? ඈ හැංගි මුත්තන් කොර ඉඳලා නම් නෙමෙයි ආවේ. කරන්න ඕන නම් කරමු. හරිද? මහමුත්තමයි රජතුමයි හැංගෙන්ද මම ඕ 10 20 40 කියලා ඇවිල්ලා. ඒ කියන්නේ අපි දෙන්නව හාම හොයනවද? නෑ අර සිංහාසනේ වාඩිලා රජ වෙනවා. එහෙමද? මොකටද මේ කිව්වේ? මේ රජාට ඇහුණා නම් උඹේ බෙල්ල ප්ලාස්ටික් කරනවා මතක තියාගන්න මෝඩයා. මේ රත්තුමනි මියෝ දැන මහා අමාරු කාර්යය. මේ සිංහාසනේ නම් හෙලවෙන්න එපා. පුළුවන් නම් ගම් එකක් ගාලා අලෝ ගන්න. නෑ හරි මං සිංහාසනෙන් හෙල්ලෙන්නේ නෑ. ඒක නැතත් මහමදිත් බලන් ඉන්නේ මේකට පයින්න බව මං දන්නවනේ. මේ දැන් ඇවිල්ලා ඉන්නේ අතුරුදහන් වීම සම්බන්ධයෙන්ද? පොඩ්ඩක් ඉන්න රතුනි. මේ ලොක්කා ඔය ආවේ මේ අතුරුදහන් වීම සම්බන්ධවද? අනේ එහෙමයි මේ මහමදි අහනවා හැංගි මුත්තන් කරන්න ගිහිල්ලා වෙච්ච අතුරුදහන් වීමක් නෙමෙයිද කියලා. අර කියපු දේ ඇහුණා නේද? අනේ නෑ මේක මේ ඔරිජිනල් අතුරුදහන් වීමක්. රත්තුමනි මේ ඔරිජිනල් කියලා හා දෙයක්ලු අතුරුදහන් වෙලා ඉන්නේ. හප්
පට සිරි කොයි කාලෙද ඔක සිද්ධ වුනේ? අනේ මේක මේ පජතන්ත්‍ර රජතුමාගේ කාලෙනේ සිද්ධ වුනේ. උරේ නියම පොයින්ට් එකට ටික් ගාලා ආවා. මේ පාර දෙන්න පුළුවන් නැති වෙලාම යන්න මාමදි. විශාල ප්‍රසිද්ධියක් දීලා පැමිණිල්ල ලියා ගන්නවා. ටීවී ටිකට එන්න කියන්නේද? රේඩියෝ ටිකටත් එන්න කියන්න. මාධ්‍ය හැම එකට වෙන්න කියන්න. මාධ්‍ය ඔක්කොම මයික් ඉස්සරහ තියලා මුගෙන් ගමු වොයිස් කට්ටිය. හරි හරි. නේ මේ ලොකා. ඈ සිද්ධිය නිකන් රිහර්සල් එකකටත් එක විස්තර කරන බලන්න. හරි අදතුමනි. මටත් වෙන කොටක් දුකයි. මේ පොයින් එක මැදි පටියව ගස් යවන්න. නේ නේ ඇත්ත තමයි. ඒ වුණාට උඹේ දුකට මගේ ජෝති අරන් නැහැ බිදන්න එපා. හොඳේ. ඊළඟ පාර දුක ගොඩක් දැනෙනවා නම් රත්තුමාගේ ජෝතියෙන් පිහදෙන්නට පනසන්නේ නැහැ. ඒ ගා ගන්න තරමක් ඔක්කොම ගා ගන්නවනේ. මගේ ජෝතිය තාම පිරිසුදුයි. ඔබ ගන්න දෙපා මේකේ ජරාව. NetFM Auto Pass. මහමදි එහෙමයි රත්තු. බලනවා මේ යෝධයා මගේ ජෝතිය සම්පූර්ණ හොටු ගෑවනේ. අර ලොන්ඩරියට ගිහින් මගේ ජෝති ටික ගෙනාව. ඒක රත්තුමනි ගේන්න විදියක් නෑනි. ඇයි? ඒ කියන්නේ රත්තුනි ලොන්ඩරියෙන් හොදලා ඉවරෙච්ච ගම අපේ ඇමති මණ්ඩලේ ඉන්නේ එක එක ඇමතියා ගිහිල්ලා පොර කකා අර හොදපු ජෝතියම ආපහු හොදනවනේ. වේලෙන්න වෙලාවක් නැද්ද? මොන වේලෙන්නද? උණු තෙමිච්ච ගමම්මයි ඉන්නේ. අප්පට සිරි එහෙමනම් ඉතින් මේකම ඇඳගෙන තමයි නඩුව අහන්න වෙන්නේ. අනේ රත්තුමනි ඔය ගෑවිච්ච ජරාව අනුව ඔය හොටු ටික මොකද්ද? ඕක ඇඳගෙන ඉන්න. හරි හරි හරි. මේ වැසියා ඈ දැන් සම්පූර්ණ විස්තරය කියනෝ. මේකයි රජතුමට සිද්ධිය. ඔන්න ඔය කියන දවසේ මම උදේ පාන්දර අවදි වෙනකොට මගේ නෝනා අතුරුදන් වෙලා. මහමදි පචේගේ කේස් එක. නෑ නෑ ඉන්දකෝ කියනකන් මගේ නෝනා බිත්තර කෝපියෙකුත් ඇන්න අතුරුදන් වුණා. මගුලක් කියන ඇඳ ළඟට ආවා. අපේ ඔයගේ නෝනා ඔහෙට හරියට ආදරේ ඇති. මොන මගුලේ ආදරයක් වත්නේ. කලින් දවසේ මගේ අතින් මගේ මේ තේබොන මැටි කෝපේ විඳුණා. ඉතින් මට උදේ කෝපි එක දෙන්න කෝපයක් නැතිකමට මම කණ්ඩ හදාගත්ත බිත්තරේ දාලා දෙපිච්ච පිඟානටම කෝපි එක වක් කරගෙන නෝනා ගෙනත් දුන්නේ. ඒක තමයි ඒක බිත්තර කෝපි එකක් උනේ. නැතුව මේ බිත්තර දාලා කෝපි හදලා ගෙනාවේ නෑ. අපේ එමුද? ඉතින් 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 කියන්නේ මම කෝපි එක ඇන්න කටේ තිව්වා විතරයි. කුකුලා බිත්තරෙන් එළියට ආවද? නැහැ නැහැ අනේ ඒ මගුලක් නෙවෙයි. බිත්තරේ කහමදී අතුරු දහන් වෙලාද? නැ නැ පයින්වන්නේ එහෙම එකක් නෙවෙයි. කෝපි එකට සීනිමදි. අයියෝ හැම එකම පටලවනවා. සීනිමදි නෙමෙයි ලුණු වැඩි. යකෝ බිත්තර කෝපි වලට ලුණු දානවා කියලා ඇහුවමයි. නෑ නෑ මේක නෑ වෙලා තියෙන්නේ. අපේ යෝදි සීනි බෝතලේ කියලා හැඳි හතරක් පහක්ම දාලා තියෙන්නේ ලුණු කොඩු ලුණු බෝතලෙන්. අමු තිත්තයි කෝපියක. ඉතින් බිව්වද? බොන්න නැතුව පුළුවන් ඇයිල පොට අතේනේ නෝනගේ. මේ මේක බොන කිව්වා උගුරු දෙකට දත් කාගෙන බිව්වා. NetFM Auto Pass. මේ ඔය අනම් මනම් වැල්වට අරන් වැඩන්නේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කරන පැමිණිල්ල කරනවා. හරි හරි ඔය කඩි කුලප්පුව තිබ්බට රජතුමනි ඕක කියන්න බෑ. මේක පිළිවෙලකට කියන්න එපා. හරි දැන් කෝපි කෝපි බිව්වා. කෝපි පිංගාන. හරි හරි මොන මගුලක් හරි ගොයින් හරි බිව්වනි. බිව්වයි කිව්වට මහමති මේ බිව්ව කියන්නේ මම කෝපි ටික කටේ තියාගෙන දත් නැද්දද කියහංගු පටලවන්නේ තු. නෑ නෑ පටක්ස් ගාලා ගෙලිම ජනේලි ගාවට ගියා. ජනේලි ගාවටම ගියේ මොකටද? අයියෝ හැම මගුලම දන්නා ඒක දන්නේ. ජනේලි ගාවට ගියේ කටද ගත්ත කෝපෙ ටික ටොක් ගාලා එළියට දාන්න. ඒයි රජාගේ හොටු ගෑවා. මගේ තනිකර කෙල ගෑවා. මොකද කියන්නේ? ඔය ටොක් ගාන ඒවා නම් මනම් ඒවා තියාගන්න එපා. හරිද? යාපෙතර එල්ල ඒ වගේ දේවල් කියනවා. බලනවා ගන්න දෙයක් නෑනි. ජෝතියේ රෝස මල තැනටම වැදුනා. මැසියා ආයි තුක් ගෑවොත් හිසකසා දානවා. හොඳේ අයියෝ රජතුමනි තුක් තුක් කියලා දෙකක් කියන්න ඕනේ නෑනි. මේ බලන්න රජතුමා ගාපු තුක් ගාපු ගෑහිල්ලට රෝසමලේ කොලෙත් ඉවරයි. මොකද රජතුමනි මේක බලන්නකො දෙපැත්තෙන් තුක් තුක් ගෑවා මගේ ජෝති ඉවරයි. හරි හරි ජෝති එකට 10ක් ගන්න බැරියෙ. ඔය පැමිණිල්ල කියනවා. ඇයි පර්මිට් දෙනවද දැන් ජෝති වලට?
නෑ මේ 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 පචතන්ත්‍රව අල්ලගන්න තියෙන වෙලාවේ ඒකට පිළිමයක් යදිනවා. ටක්ගාලා ප්‍රශ්නේ අහනවා. දැන් කටෝ දන්න ජනේල් ගාවට ගියා. එතනින් යහට කියනවා. ගිය ගම මම ජනේලෙන් දැක්ක පාරේ අස්සකරත්තයක් ඇවිල්ලා නැවැත්තුවා. සුදු අස්සකරත්තයක්. හරිද? මේ රත්තුමනි හරියටම හරි. හරියටම හරි. සුදු අස්සකරත්තයක් ඇවිල්ලා තමයි නවත්තලා තියෙන්නේ ජනේලට මෝන දාලා. පචයා තමයි. පචයා තමයි. ඔය එන්නේ පොටකට. ඉතින් ඉතින්. අයියෝ නවත්තනවා ලකෝ. කියන්න දෙන්න. සුදු නෙමෙයි. ඒ අස්පකරත්ත කොළපාට. ඒ අස්පකරත්තේ මුදේ නස කියලාත් ගහලා තිබ්බා. මේ මේ ඔය අස්පකරත්තේ ආයුධත් තිබුණාද? කම්මේ තිබ්බා තිබ්බා. ඒ කියන්නේ මේ T-56 බෝම්බ ඒ වගේ ඒව? නෑ නෑ මේ දන්වැල් චේන් කඹ ඒව තිබ්බේ. දැන් මේ හරියට ගිනව මේ බටලවන්න නේද? දැන් මොකද්ද ඔය මුදේ නස කියලා කියන්නේ? අයියෝ ඒකවත් දන්නේ නැහැ. ෂෝට් ෆෝම් එක. මුදේ නස කියන්නේ මුඛ වාචාල දේශයේ නගර සභාව. හප්පච්චියේ දැන් ඒ කියන්නේ එකෙන් ඇවිල්ලාද මිනිස්සෙක් ඉස්සුවේ? ඈ දැන් කවුද මෙතන මිනිස්සෙක් ඉස්සුවා කියලා කිව්වේ? එහෙනම් කවුද ඉස්සුවේ? ඉස්සුවේ අපේ ගෙදර ඇති කර කර හිටපු දඩාවතේ කියපු බල්ලා. බල්ලා? දැන් මේ බල්ලද අතුරු දාන් උනේ? ඔව් ඉතින්. එදායින් පස්සේ බල්ලා ආගිය අතක් නැහැ. ඔය පටවගෙන ගිහිල්ලා කොහේ හරි මරලා දාන්න ඇති. ලොක්කෝ ඈ මේක මේ බල්ලෝ පැහැරගත් ඒව නෙමෙයි මේ අතුරු දහන් වෙච්ච ඒව නෙමෙයි මෙතන හොයන්නේ මෙතන මේ 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 මිනිස්සු අතුරු දහන් වෙච්ච ඒවට මේ පැමිණි බාරගන්නේ දැන් කොහෙද දැන් මේක ගහලා තියනවද කොහෙවත් මිනිස්සු අතුරු දහන් වීමේ කොමිසම කියලා එහෙම නැන්නේ නිකන් අතුරු දහන් වීමේ කොමිසමනේ ඉතින් ඒකයි මම මේ බල්ලා අතුරු දහන් වෙච්ච එක මෙතන කොම්ප්ලේන් කරන්න ආවේ ඔන්න මනුස්සයාට යන්න කියනවා මේ යනවා යන්න මේ රත්තුමනි දැන් ගිනාපු මාධ්‍යකාරයන්ට මොකද කියන්නේ රෝල් එකයි ටී එකයි දිලා යමුද ඒ ඉස්සරහම ඌ කිව්වා නම් කෙල වෙනව නේද? කෙල වෙනව නෙමෙයි ඔක්කොම පට්ටන් ටික කෙල වෙලා යන. මේ මහමදි. අතුරු දහන් වුණු කවුරුත් නැද්ද ඔයි? අනේ මේ රතුමනි පොඩි එකක් තිබ්බා. ඕනම් මේක වතුරු දහන් කළා මේකගේ පවුල ලව්වා කියන්න තිබ්බා මා මේ පජතන්ත්‍ර තමයි අපේ හස්බන්ව නැති මේ අතුරු දහන් කළේ කියලා. ඕනම් එහෙම එකක් කරුමුද? ඌට පොඩ්ඩක් ඉන්න කියලා. Net FM Auto Pass.